ඒ ඔබතුමාත් දැන් ඔබතුමාත් පැහැදිලිව පොදු ජන පෙරමුණට යනවාද? සාමජාතික ගන්නවා කියලා. පැහැදිලිවම පොදු ජන පෙරමුණේ සමාජිකත්වය මම ලබා ගන්නවා. ඒ එතනින් එළියට දාපු නිසා නැත්තම් මේ ප්‍රතිපත්ති ගැන කලකිරිල ඔබ යන්නේ. අපි බලන්නේ නාමපුවරු ලකුණු බෝඩ් පුටුව අත බුලත් කොලේ නෙවෙයි. මේ මහා බලවේගයේ නියෝජනය වන්නේ කොතනද කියන එක. අද ඒ බලවේගයේ නියෝජනය වෙන්නේ පොදු ජන පෙරමුණ සමගයි. ඒ නිසා ඒ කාර්යභාරය අපිට ඉතා මැනවින් ඉටු කළ හැකි එතන ඉඳගෙන ඒ කාර්ය සඳහා යනවා. ඒ ඔබතුමා සඳහන් කර මේ ජන බලවේගයේ යන්නේ කොතනද ඔබතුමාලා එහෙ යනවා. නෑ ජන බලවේගයේ එක තමයි දේශපාලනඥයා ගමන් කළ යුත්තේ. ඒ නැත්තම් ඔහු ගෙදර ඉන්න ඕන. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ජනතාවගේ ඡන්දෙන් තමයි තීරණය වෙන්නේ. ඒතර ජනතා විඥානය සමග අපි ගමන් කරන්න ඕන. ඉතින් අද ජනතා විඥානයේ තියෙන්නේ මේ අස්ථාවර අරාජික අවුල්වියවුල් සහිත රටට ස්ථාවර ශක්තිමත් රජයක් අවශ්‍යයි කියන එක. ඒක තමයි අපි දරන මතය. ඔබතුමාට මේ ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයේ ප්‍රතිපත්තිත් එක්ක එකට පෑහිලා යන්න පුළුවන්. නැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්ති කියලා නෙවෙයිනේ දැන් පොදු ජන පෙරමුණ විසින් ගොඩනගන ප්‍රතිපත්තිය තමයි එතුමාගේ ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්තියට එතුමාගේ දායකත්වයක් ඇති. උදාහරණයක් ඇටට එතුමාගේ කලමනාකාරීත්වය යම් කාර්යනිෂ්ඨ කර ගැනීමට ඇති හැකියාව ඊළඟට යම් කෙලින් තීන්දු ගැනීමේ ශක්තිය ඒකට ආභරණයක් වේවි. ඔබ කියන්නේ මේ රටේ අභිවෘද්ධිය ගේන්න ඕන නම් ගෝඨාභය වගේ චරිතයක් ඒ වගේ ප්‍රතිපත්ති තියෙන චරිතයක් රටේ නායකත්වය ගැනීම සුදුසුයි කියලා දේ කියන්නේ. ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ මේ ඒ යුගයට අවශ්‍ය නායකයා ඒ වෙලාවේදී බිහි වෙනවා. මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා කෙනෙක් කතා කරනනම් ඒක වටින්නේ නැහැ. ඒ යුගයේ විසින් තමයි අවශ්‍ය නායකයා තීන්දුව කරන්නේ. ඔය නැපෝලියන් කෝසිකාව ඉඳලා ප්‍රංශයට පාවෙලා ඇවිල්ලා ප්‍රංශ විප්ලවයෙන් පස්සේ නායකයා වුණා නේද? සිරිමාව බණ්ඩාරනායක මැතිනි කුස්සියේ ඉඳලා ඇවිල්ලා රටේ නායිකා වුණා. ඒ යුගයේ ඒ අවශ්‍යතාවය පන්ති බලවේගයේ එක්සත් කළ හැකි එක්කනා සමග එක්ව. මේ අනිත් පැත්තෙන් මේ නිර්දේශම සජිත් ප්‍රේමදාස කියන චරිතයයි ගෝඨාභය රාජපක්ෂයි කියන චරිත දෙක ගත්තහම මේ රටට වඩා සුදුසු වෙනස කොතරම් පරතරයක් තියෙනවද මේ දෙන්න අතර? මම හිතන්නේ අති විශාල පරතරයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට දර්ශනයක් නැහැ. තාත්තගේ දර්ශනයනුත් 100න් එකක්වත් එතුමා ගාව නැහැ. තාත්තා ගාව තිබුණා මාපිය කැපකරු ක්‍රමය, ගමට කර්මාන්ත ගැනීම, ඊළඟට මොනවද මේ නිවාස හැදීම වගේ නොයෙකුත් දේවල් තිබුණා. නමුත් මෙතුමා මේ ගෙවල් ටිකක් හදාගෙන යන එක විතරයි එතුමා ගාව තියෙන්නේ. ඉතින් ඒක රටක් කරවන්න තරම් ප්‍රමාණවත් දර්ශනයක් හෝ පරිචයක් නැහැ එතන.